19 තරගය ගැන කවුරුත් බලාගෙන හිටියේ මේ තරගයේ ජය ගන්න කණ්ඩායම අවසාන කණ්ඩායම් හතරට යන අවස්ථාව උදා කර ගන්න කණ්ඩායම් බවට පත් වෙන නිසා තමයි මේ උනන්දුව තිබුණේ. තරගයේ කාසිවාසි දිනපු ගාලු කණ්ඩායම තරගයේ මුලින් පන්දු යවලා නුවර කණ්ඩායම ලකුණු 126කට සීමා කරන්න සමත් වෙද්දී හුදෙකලා සටනක නිරත වුණු කුසල් මෙන්දිස් අර්ධ ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. ජයග්‍රහණේ හඹා යන ගාලු ක්‍රීඩකයෝ එක කඩුලක් විතරක් අහිමි කරගෙන ජයග්‍රහණයට යන්නේ ගාලු කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරා සාර්ථක ධනුෂ්ක ගුණතිලක මේ තරගයේදී සාර්ථක වෙලා නොදෙවි ලකුණු 94ක් ලබා ගන්නත් සමත් වෙලා තරගයේ අවසානයේ පරාජිත කණ්ඩායමේ නායකයා වෙනුවට ත්‍යාග ප්‍රදානෝත්සව අදහස් දැක්වීමට එකතු වෙන කුසල් මෙන්දිස් කියන්නේ මුල් කඩළු වැටීම එක්ක තරගයට එන්න අමාරු වුණා කියලා. මුල කඩළු තුන ඉක්මනට බිඳ වැටීම එක්ක තමයි අපිට අමාරුනේ. පළවෙනි ඕවර් 6 අපි වැටෙන තනින් ගොඩ එන්න අමාරු වුණා. ලකුණු 150ක් 60ක් ගත්තා නම් මේ තනතිල්ල අපිට වාසියක් ගන්න තිබුණා. කොහොම වුණත් මේ තරගාවලිය අපිට ලොකු අවස්ථාවක් වුණා. පාකිස්තාන, ඉන්දියානු, කොදෙව්, අෆ්ගන් ක්‍රීඩකයෙක් අද්දකින් බෙදා ගන්න අවස්ථාවක් මේ තරගාවලියේ ලැබුණා. අසල තරගාවලිය හොඳට කළා. මටත් තරගාවලියේ තරඟ කිහිපයක හොඳට කරන්න ලැබුණා. ඉස්සරහට සෙල්ලම් කරන ජාත්‍යන්තර තරඟවල වඩාත් සාර්ථක වෙන්න බලාගෙන ඉන්නවා. ඔය විදිහට තමයි නුවර වැඩබලන නායක කුසල් අදහස් දැක්වේ. ඒ වගේම කුසල් මෙන්දිස් කිව්වේ කුසල් ජනිත්ගේ ආබාධ තත්ත්වය බරපතල නැහැ කියලා. තරගාවලියේ නිත්‍ය නායක සහිඩ් ඇෆ්‍රෙඩි ලංකාවෙන් ගියාට පස්සේ ලැබුණු නායකත්වය එක්ක කණ්ඩායම අවසාන කණ්ඩායම් හතරට අරගෙන ගිය බහනුක රාජපක්ෂ කිව්වේ ඉස්සරහ තරඟවල කොළඹාවත් දඹුල්ලාවත් Tamanට වෙනසක් නැහැ කියලා. කාසිවාසිය දිනපු එක ලොකු වාසියක් වුණා. අපි අවසාන තරඟවල කාසිවාසිය පරාදු වුණ එක අපිට ලොකු පාඩුවක් වුණා. මේ අවස්ථාවේ ඒ වාසිය ආරම්භයේ ලැබුණ එකත් එක්ක ලොකු දෙයක් වුණා තරඟී ජයග්‍රහණය කරන්න. තරගාවලිය අපිට සිදුවන අතපසුවීම් එක්ක අපි මේ තරගයේ දිනන්න ඕන තරගයක් වුණා. පරාදුනොත් ගෙදර යන්න ඉතුරු වෙලා තිබුණේ. දිනුවොත් තරගාවලියේ ඉස්සරහක් ගැන හිතන්න ඉතුරු වෙලා තිබුණේ. අපි ඒ අභියෝගය ජයග්‍රහණය කළා. තරගාවලියේ අවසන් පූර්ව තරගයේ කොළඹ කණ්ඩායම මුණ ගැහිද දඹුල්ල කණ්ඩායම මුණ ගැහිද කියලා අහපු ප්‍රශ්නෙට බානුක කියලා තිබුණේ කණ්ඩායම් දෙකේ කවුරු මුණ ගැහුණත් ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. අපි දඹුල්ල කණ්ඩායම එක්ක සෙල්ලම් කරපු තරඟ දෙකම පරාදු වුණත් ඒ තරඟ දෙකම පරාදුනේ ජයග්‍රහණයේ ආසන්නයට ඇවිත් අවසාන මොහොතේ. ඒ වගේම කොළඹ කණ්ඩායමේ අපි අවසාන වතාවට මුහුණ දුන්න තරගයක් අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ කණ්ඩායම් දෙකේ කවුරු මුණ ගැහුණත් ලොකු ගැටලුවක් නැහැ. ඔය විදිහට තමයි තරගාවලිය අවශ්‍යම අවස්ථාවේ දක්ෂතා අතරට ආපු ගාලු කණ්ඩායමේ නායක බහනුක අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.